මේ දැක්වෙන්නේ සන්නායකයක් තුල ධාරාව ගලන අවස්ථාවක ඕම් නියමය යෙදෙන ආකාරය පිළිබඳව මේ තියෙන සන්නායකය මෙතන තියෙනවා විදුලි සැපයුම කෝෂ දෙකක් දැනට දැන් මෙතනදී කෝෂ දෙකෙන් ලැබෙන වෝල්ටීයතාවය මෙතන දක්වනවා වෝල්ට් 3යි සන්නායකයේ ප්‍රතිරෝධය ඕම් 300යි ओम नियम लभिन्ने वी समान ई आर किला वी वेनुवट तुन आर वेनुवट तुंसी युदपुहाम ईवेन्डोनी तुन बेदीम तुंसी एक एंपियर बिंदुआई दशम बिंदुआई एकाय मेतनिंग एक दक्कोलती मिली एंपियर वलिन दहाय किला तोड़ एंपियर दहाइंग वेडिकर पुहाम मिली एंपियर लभिनो एना मेतन मिली एंपियर दहाया गमन करनो අපි දන්නවා මේ සමීකරණයේ හැටියට v වැඩි කරොත් i වැඩි වෙන්න ඕනේ. සන්නායකයේ ප්‍රතිරෝධය ඕම් 300 නියතව තියාගෙන විභවාන්තරය වැඩි කරොත් ධාරාව වැඩි වෙන්න ඕනේ. v බෙදීම i වලින් ධාරාවේ අගය ලැබෙන්නත් ඕනේ. අපි බලමු මෙතන v වලාගය වැඩි කරලා ගණනය කිරීම අවශ්‍ය නැහැ නිකන් බලන්න. මං v වලාගය වැඩි කරනවා මේ සූත්‍රය දිහා බලන්න. v වැඩි කරද්දී i වැඩි වෙනවා ඒකම මෙතනින් ගලන ධාරාවත් මේ මෙතන තියෙන මේ ඊතලයේ මගින් වැඩි වෙන බව පෙන්눔 කරනවා මම විභවාන්තරය වැඩි කරනවා දැන් v වැඩි කරන්න i වැඩි වෙන බව පැහැදිලියි රූප සටහනිනුත් එක පේනවා ඊට අමතරව මෙතන ධාරාවත් වැඩි වෙන බව මෙතනින් පේනවා 22.3ක් දක්වා දැන් මිලි ඇම්පියර් වැඩි වෙලා තියෙනවා එහෙනම් විභවාන්තරය වැඩි කරද්දී දහරාව වැඩි වෙන බව පැහැදිලි නැවත මම විභවාන්තරය අඩු කරනවා එතකොට දහරාව ක්‍රමයෙන් අඩු වෙනවා මං ඊළඟට විභවාන්තරයේ නියතව තියලා ප්‍රතිරෝධයගේ මේ සන්නායකයේ තියෙන ප්‍රතිරෝධයගේ වෙනස් කරනවා ප්‍රතිරෝධය කියන්නේ ඇත්තටම මේක තුලින් ගලන දහරාවට ඉලෙක්ට්‍රෝන වලට ඇතිවන බාධාව එතකොට මේ බාධාව වැඩි වීමෙන් ප්‍රතිරෝධය වැඩි වෙනවා මම දැන් ප්‍රතිරෝධය වැඩි කරනවා මෙතන බලන්න i වලාගේ ඊට අණුව අඩු වෙන හැටි r වැඩි වෙනකොට i අඩු වෙනවා v වෙනස් වෙන්නේ නැහැ නැවත r අඩු වෙනකොට i වැඩි වෙනවා එහෙනම් අපි මේ තේරුම් ගන්නවා සන්නායකය තුල ගලන ධාරාව කාරණා දෙකක් මත රඳා පවතිනවා එකක් සැපයුම් විභවාන්තරය අනික එම සන්නායකයේ ප්‍රතිරෝධය සාමාන්‍යයෙන් මේ ඕම් නීමේ වළංගු වෙන්නේ මේ සන්නායකයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතිව පවතින කොට පමණයි අපි එනම් මේ විස්තර කළේ සන්නායකය උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන පදනම යටතේ